1905 paha 96 samaye yuda mehiyumakku revi ras mehiyumin yapane muda ganeema trastavadinte illawu maru praharayak paduna yapane ahimi wime lajja wasa ganeemata 96 juli maase udakala kandurakunu muladiyu kandurata daruna trast praharayak illawuna yuda itihase wedima pirisak divipidu satan bimak widiyata me muladiyu satan bima handunmenu labana 2000 kata asana pirisak apita ahimi wunu me satan bime kandawure sirawi siti sahodara sebelu muduwa ganeema sadaha tamage jeevithaya ganawat sitanne nathiwa swechchayawenma idiriyata giya abhita wu veeraya tama aslam fasli lafir wirwa kawuda me fasli lafir kiyanne sri lanka yudha hamudawe suvishesha balakayak wan vishesha balakaya nirmanaya kirime maha pataka yodayek lesa metumanma handunwenu labana gamini hetti arichchi mahatata sahaya wu nihana veeraya tama me fasli lafir mahata Mita wasar 25 kata paman per Juli 18 wana dawak samasta kandura trastya natpat karagatta atara e dina savasa 4:30 ta paman helicopter magin hiru awarata yana mohothe mulathiyu kandurata kilometer 4ak paman dakunata wenna Allampil pradeshayata goda basimata katiyutu kala sebenun 180 denek samaga Allampil walata goda basata ema pradeshaye tattwe nodena sitima maruwage katata pænimak banduna savasa 5:45 ta helicopter goda basawimedi own goda basawa ඇති 50 වෙනි ගුවන් නාශක අවියක් සහිත ත්‍රස්ත කණ්ඩායමක් සිටින ස්ථානයකට දෙවන හෙලිකොප්ටරයේ සිටි ෆස්ලි ලෆීර් ඇතුළු පිරිස සතුරු වෙඩි මැද පොළවට අඩි 10ක් උඩ සිට බිමට පැනීම සිද්ධ වුණා. මේ හෙලිකොප්ටර 6න් 4ක් ආ බටපිරිස් ගොඩ බැසවා. හෙලිකොප්ටර දෙකක් ආපසු පිටත් වුණා. එම ස්ථානයට ගොඩ බැස වහාම ත්‍රස්තයන් මරා දමා. ඉන්පසුව සවස 4ට පමණ ඔවුන් ගොඩබට ස්ථානයේ සිට මීටර 300ක් පමණ කැලේට ගොස් රාත්‍රී ලැබුම් පොලක් ස්ථාපනය කරන ලද අතර ත්‍රස්තවාදීන්ට ඔවුන් සිටින ස්ථානයේ නිරීක්ෂණය කිරීමට නොහැකි වුණා. මේ අතර අනෙක් හෙලිකොප්ටර් දෙක මෙම ස්ථානයට කිලෝමීටර 2ක් පමණ දුරින් ගොඩ බැසුවේ පසුදා පාන්දර 5ට පමණ. ඉන්පසු ඔවුන්වද එකතු කරගෙන මනා ලෙස ප්‍රතිසංවිධානය වීමෙන් පස්සේ මෙම බටපිටිස උදෑසන මුලදී කඳුර බලා ගමන් නරඹන ලද අතර ෆස්ලි ලෆීර්ගේ නායකත්වයෙන් මෙම බටපිටිසට අයෝමය ශක්තියක් වුණා. එහි තේවන විටත් එම ප්‍රදේශයේ අප බටපිරිස් ඇති බව මනාව අවබෝධයට ගෙන සිටි ත්‍රස්තවාදීන් අප බටපිරිස් මුලදී කඳවුර වෙත යාම වැළැක්වීම පිණිස කළ හැකි සෑම දෙයක් කිරීමටම කටයුතු යොදා තිබුණා. උදෑසන 9ට පමණ ගමන ආරම්භ වෙලා අපේ බටපිරිස් සිටි ස්ථානයේ සිට මීටර 700ක් විතර උතුරට ගිය පසු සාමාන්‍ය උස් බිමකට පැමිණි අතර කලින් සූදානම් වෙලා සිටි නිසා ත්‍රස්තවාදීන් උදෑසන 9 මාර වෙන විට එම උස් භූමියම වටකර හතර වටින්ම ප්‍රහාර දීමට පටන් ගත්තා. විහිදී හත් වතාවක් ත්‍රස්තවාදී විශාල පිරිසක් බැගින් පහර දීගෙන ඉදිරියට පැමිණියා. ඒ සෑම ප්‍රහාරයක්ම පහර දීලා ව්‍යර්ථ කිරීමට අපේ සෙබළු සමත් වුණා. එම ස්ථානයේ කුඩා වතුර ටැංකියක් වැනි ස්ථානයක් තිබුණු අතර එහි යට සුළු ආවරණයක් වුණා. මේ ස්ථානයට ගිය ෆස්ලි ලෆීර් සිය ගුවන් මිතුලේ යන්ත්‍රයෙන් වැලි ඔය මූලස්ථානය සමග කතා කිරීමට පටන් ගත් වහාම හදිසියෙම එම ස්ථානයට පතිත වුණු මෝටාර් බෝම්බයක් පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ ෆස්ලි ලෆීර් විරුවාන සිය අවසන් හුස්ම පොද මවුබිම වෙනුවෙන් සටන් කරමින් ජීවිත අවදානමේ වැටී සිටි සිය සහෝදර හමුදා සගයන් බේරා ගැනීමට අවංකවම දරන උත්සාහයේදී තමයි මිය ගියේ. සමස්තයක් ලෙසගත් කල මුලතිව් ප්‍රහාරය අප යුද හමුදා ඉතිහාසයේ ඉමහත් වේදනාකාරී පරාජයක් ලෙස ඉතිහාසගත වුණා. සිවන ඊලා මිුත්තේදී වසර 2009 පළවෙනි මාසේ 25 වෙනිදා 59 වෙනි සේනාංකයේ විසින් මුලතිව් නැවතත් අත්පත් කරගත් අතර 30 වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවති කුරිරු ත්‍රස්තවාදය නිසා අභීත රණවීරු පුතුන් දහස් ගණනින් මේ මව්බිම වෙනුවෙන් රුහිරු හෙලා දිවි පුදන්නට ඇති. හිරු නැගෙන මොහොතේත් හිරු බැස යන මොහොතේත් දේශීය වෙනුවෙන් කැප වුණු කැප වී සිටින රුහිරු හෙලා තම ජීවිත කැප කළ අභීත රණවිරුවන් හට දඟකාර මෙට්ටගේ උත්තමාචාරය මෙලෙස පුද දෙමින්